තාත්තමට 2015 දී නැති වෙන්නේ අයියේ කැන්සර් එකකින්. ඉතින් අපි ගොඩක් උත්සාහ කරා. මගේ තාත්තා හරි සතුටින් හිටියා. කැන්සර් එකක් තිබුණා කියලා එයා වැටුනේ නැහැ. පුංචි කාලේ ඉඳලා මගේ තාත්තගේ පවුලේ ගොඩක් අය කතෝලික. එතකොට මම චර්ච් ගිහිල්ලා දිනනවා, රොසරි එකක් තියනවා, ඒ හැමදේම. හැබැයි මම බෞද්ධෙක්. බුද්ධ දර්ශනය ගැන හොයන්න ගත්තා. ඉතින් ඊට පස්සේ දැනෙන්න ගත්තා, අනේ මං කොතනද හිටියේ? ඇයි මං මීට කලින් මේක හෙව්වේ නැත්තේ කියලා. ඒ දැනෙන සුවයට දවසක් මට, يعني මට කෑ ගහලා ඇඬුණා. يعني ඒ සතුට වැඩිකමට, يعني මේක දැනගත්ත සතුට වැඩිකමට මගේ ඇස් දෙකට කඳුළු ආවා. විවාහ වෙන්න ඕනම නිසා, විවාහ වෙන්න ඕන කියන තැනක මම නෑයි. එතකොට ලෝකේ මොනා හරි කියයි, මිනිස්සු මොනා හරි හිතයි, තනියට කවුරු හරි ඕන, ඒ නිසා විවාහ වෙන්න ඕන කියන තැන මම නෑ අයියේ. මට ජීවිතේ අමතක කරන්නම් බැරි කාරණාව අයියේ. මං බයයි ඒ ගැන කතා කරන්න, මොකද මං ගොඩක් සංවේදී වෙනවා. අම්මා තමයි, ඒ කියන්නේ අම්මා නිසා තමයි අයියේ ඇත්තටම අද මං මෙතන ඉන්නවා නම් ඒ ඉන්නේ. දැන් ඇඳුමක් හැන්දත් ඔයා මේ දැන් මං චුට්ටක් ඕබන් එකක් හැන්දත් කියලා, ඒක චුට්ටක් වැහුණොත් දැන් හිතන්නේ ගොඩක් ලස්සන වෙයි අර ඒ වගේ. එහෙම ඒ කියන්නේ එහෙම මට යනීති දාලා නැහැ. නීති දාපු කාලයක් තිබුණා. ඒ දෙන්න එකපාරටම ස්පිරිචුවල් වුණා. ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තට එක්කෙනෙක් නම් සම්පූර්ණයෙන්ම ගිහිකේ අතෑරලා නැහැ තවම. නමුත් ස්පිරිචුවල් කියන්නේ ආධ්‍යාත්මික වේ පැත්තටම යොමු වෙලා ඉන්න එක්කෙනෙක්. නෑ නෑ, මම තාම ඒ උතුම් තැනට යන්න මං හිතන්නේ මගේ හිත තාම සූදානම් නෑ. ඔබ විදේශගත ශ්‍රී ලාංකිකයෙක්ද? ඔබ ලංකාවට විදේශ මුදල් බැංකු මාර්ගයෙන් එවා තිබෙනවා. මෙවැනි වාහන ඉක්මනින් විශ්වාසවන්තව ආනයනය කර ගැනීමට ඇති එකම තැන ඕවලෑන්ඩ් එකටම කතා කරන්න. සම්පූර්ණ නම දිල්හානි ප්‍රසංගිකා සිල්වා නොහත් ආශාදිර සිංහ. ඒක ලොකු නමන්නේ. මීට කලින් අහලා නැහැ නේද? ඒකනේ. දැන් අපි දන්නේ ආශාදිර සිංහ කියලානේ. ඔව්. අහතරම අයියා මගේ يعني මගේ බර්ත් සර්ටිෆිකේට් එකේ තියෙන දිල්හානි ප්‍රසංගිකා සිල්වා කියලා. ඒක මගේ තාත්තා අම්මටත් කියන්නේ නැතුව දාපු නම. ඉතින් අම්මට ආසාවක් තිබිලා තිනවා ආශා, එහෙම නැත්නම් රංගනා, අන්න ඒ වගේ නමක් දාන්න. ඉතින් පස්සේ මගේ පෙට් නේම් එක විදිහට ඒගොල්ලෝ මට ආශා කියලා තමයි කතා කරේ. ඉතින් මම පුංචිම කාලේ ළමා නිලියක් විදිහටනේ ක්ෂේත්‍රයට එන්නේ. එතකොට ඒ ටෙලි නාට්‍ය නිෂ්පාදනය කරේ සතීෂ් චන්ද්‍ර ඉදිරිසිංහන්. එතුමාත් මාව දන්නේ ආශා කියලා. මට දිල්හානි කියලා කිව්වේ ඉස්කෝලේ යාළුවෝ කීප දෙනෙක් විතරයි. එතන ආශා කියලා තමයි මම පුංචි කාලේ ඉඳලා හැමෝම දන්නේ. ඉතින් සර් ඇහුවා, අනේ ආශා කියන නම අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? මගේ අම්මා ඉදිරිසිංහ. ඒක නිසා ආශා ඉදිරිසිංහ කියලා අපි මේ නාට්‍යයට නම දාමුද කියලා. ඒ නම තමයි ක්ෂේත්‍රය ඊට පස්සේ රෙජිස්ටර් වෙලා වගේ කියන දිගටම පාවිච්චි වුණේ. උපන්ගම කොළඹ. පාසල් ගියේ කිව්වොත් පාසල් කීපයක්ම තියෙනවා මතක් කරන්න. එකක්වත් නොකිව්වොත් හඳ නෑනේ නේද? ඉතින් මුලින්ම ගියේ අම්බලංගොඩ කුලරත්න මහාවිද්‍යාලයට. ඊට පස්සේ මට වාසනාව ගෙනාපු නගරේ ඇඹිලිපිටිය මරගැටිය මහාවිද්‍යාලය. ඊට පස්සේ උඩුගම්පල සෙනරත් පරණ විද්‍යාන විද්‍යාලය. ඊට පස්සේ ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලය. වැඩිම අධ්‍යාපනය ලැබපු පාසල ගම්පහ යශෝදරා දේවි බාලිකා විද්‍යාලය. පවුල විස්තර? පවුල ඉන්නේ මගේ අම්මයි තාත්තයි අයියයි. අයියට චුටි දුවෙක් ඉන්නවා. ඉතින් තාත්තා නම් දැන් ජීවිතේ නතර නැහැ. ජීවිතේ කරපු මුල්ම රැකියාව? ඇත්තටම රැකියාවක් කරලා නැහැ. ඒ කියන්නේ රැකියාවක් කියලා දෙයක් කරලා නැහැ. මම මුලින්ම පටන් ගත්තේ මගේම ව්‍යාපාරිකෙන් තමයි. මගේ වෘත්තිය නිෂ්පාදිකාවක් විදිහට ප්‍රොඩක්ෂන් හවුස් එකක්, රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ආයතනයක් තමයි මට වෘත්තිය විදිහට කියන්න පුළුවන්. ඒ වගේම රංගනය. දැනට උනන් තියෙන ඔබේ ව්‍යාපාර? මම නිෂ්පාදන, ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහන් නිෂ්පාදන ආයතනයක් කරන්නේ. මේ වෙනකොට ටෙලි නාට්‍ය අපේ යාළුවෝ ගොඩක් ආදරය කරපු ටෙලි නාට්‍ය කීපයක් නිෂ්පාදනය කරලා තියෙනවා, අලුබඳුන රණා ඇතුළුව. ඉතින් ඒ වගේම ටීවී කමර්ෂල්ස්, එතකොට ඩොකියුමෙන්ටරි, කම්පැනි ප්‍රොෆයිල්ස්, මේ වගේ දේවල් තමයි ප්‍රොඩක්ෂන් හවුස් එකෙන් කිරෙන්නේ. ඊට අමතරව මම හිතන්නේ දැන් ගොඩක් අය දන්නවා සීෆ්ලික්ස් ප්ලාට්ෆෝම් එක, නෙට්ෆ්ලික්ස් වලට සමාන එකක්. ඉතින් ඒකේ ලෝකල් ප්‍රොඩක්ෂන් හවුස් එක විදිහට කෙනෙක් ඔස්ට්‍රේලියන් කම්පැනි එකක්. ඉතින් ඒකේ ලෝකල් ප්‍රොඩක්ෂන් හවුස් එක විදිහට අපේ නිෂ්පාදන ආයතනය වැඩ කරනවා. රංගනෙන් දායකත්ව ලබා දුන් පළවෙනි ටෙලි නාට්‍ය ගිරිකුලාන්දරය. වයස අවුරුදු කීයදද? අවුරුදු 11 දී. මේකට ටෙලිනාටි කීයක රංගනෙන් දායකත්ව ලබා දීලා තියෙනවද?
ගොඩක් නෑයි ඇත්තට. මං හිතන්නේ 16ක් 17ක් විතර විකාශය වෙච්ච ඒවා. විකාශය නොවුණු දෙන්නාට මම හිතන 6ක් විතර තව තියෙනවා. නිවේදිකාවක් හෙට ජනප්‍රිය වැඩසටහන හීන 7ක් ස්වාධීන රූපවාහිනියේ. ඔව් ස්වාධීන රූපවාහිනියේ සෙවෙ හීන 7ක්. අදටත් අහනවා හමු වුණාම ඇයි හීන 7ක් වගේ එකකින් ආයේ කරන් එන්නේ නැත්තේ කියලා. මට හිතා ගන්න බෑ ඇයි ඒ කියලා. මොකද මම මම හිතන්නේ මම ඒකට ගොඩක් දක්ෂ නැහැ කියලා. අපි කතා කරමු ගේගෙන ජීවිත ලැබුණ ඇගයි. අයහනි කලා ක්ෂේත්‍රයේ මට මුලින්ම සම්මානයක් ලැබෙන අය රයිගම් ටෙලිස් සම්මාන උළෙලේදී 2012 වසරේ ජනප්‍රියතම ටෙලිනාට්‍ය නිළිය අලුබඳුන ටෙලිනාට්‍ය විකාශන අවුරුද්ද. ඊට පස්සේ ආයෙත් 2013 අවුරුද්දේ තනා ටෙලිනාට්‍ය විකාශය වෙච්ච අවුරුද්දේ රයිගම් ටෙලිස් සම්මාන උළෙලේ ජනප්‍රියම ටෙලිනාට්‍ය නිළිය. ඊට පස්සේ 2015 වසරේදී රනා ටෙලිනාට්‍ය ශ්‍රේතකින චරිතයට මට රාජ්‍ය සම්මානයක් හම් වෙනවා, ජූරි විශේෂ සම්මානයක්. බොහොම ආදරෙන් පිළිගන්නවා ස්ටෑන්ඩ් බයි විත් ලහිරු වැඩසටහන. බොහොම ස්තුතියි ආශා. නිවේදිකාවක්, රංගන ශිල්පිනියක්, නිෂ්පාදිකාවක් අපේ ඇරවීම බාරගත්තට ගොඩක් ස්තුතියි අයියේ. මට ආරාධනා කරාට. පේනවද මේ හිනාව? අපි කොච්චර නම් මේ හිනාව තියාගන්න උත්සාහ කරනවද? එවිටින් අපි නොකරන දෙයක් නෑ නේද? ඉතින් ගෙදර හැමෝගෙම මේ හිනාව හැමදාම තියාගන්න නම් රට රස්සාවට යනකොට ජාවාරම් කරුවන්ට අහුවෙන්න එපා. නීත්‍යානුකූල මාර්ග හරහාම පමණක් රට රස්සාවල් වලට යන්න. 1989 කතා කරන්න. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් මතක් කිරීමක්. අම්මත් එක්ක තියෙන ජීවිතයේ බැඳීම කොයි තරම් ජීවිතේ දැනෙනවද, වටිනවද? අම්මා තමයි, ඒ කියන්නේ අම්මා නිසා තමයි අයියේ ඇත්තටම අද මං මෙතන ඉන්නවා නම් ඒ ඉන්නේ. කලා ක්ෂේත්‍රයේ මං යම් තැනක ඉන්නවා නම් ඒ මගේ අම්මා නිසා. ඒ ක්‍රෙඩිට් එක සම්පූර්ණයෙන්ම අම්මට යන්න ඕනේ. මොකද මම මට කලාවට සම්බන්ධ වෙන්න ලැබෙන්නේ හරිම අහම්බෙන්. අවුරුදු 11ේදී ළමා නිලියක් විදිහට මම තාත්තගේ අගමැත්තෙන් මහවැලි සංස්කෘතික බලකායේ මං නර්තනය කරන්න යනවා අයියේ අවුරුදු 8 ඉඳලා. ඒ කියන්නේ අපි තාත්තගේ රැකියාව නිසා තමයි ඇඹිලි පිටිය කියන නගරයට යන්නේ. එහි අර මහවැලි දරුවන්ට අධ්‍යාපනය හදාරන්න, ඒ කියන්නේ කලාව පැත්තෙන්, ඒ කියන්නේ සංගීතය, ගායනය, නර්තනය, රංගනය, මේ වගේ දේවල්, තව ගොඩක් දේවල් තිබුණා. මහවැලි දරුවන්ට අධ්‍යාපනය ලබන්න තිබිච්ච කේන්ද්‍රයක්, සංස්කෘතික මධ්‍යස්ථානයක්. ඉතින් මමත් පුංචි කාලේ ඉඳලා අවුරුදු 8 ඉඳලා නර්තනය, රංගනය, ස්ටේජ් ප්ලේස් ඔය හැමදේම කරා. ඔහොම ඉන්නකොට තමයි මට සතිෂ්චන්ද්‍ර එදිරිසිංහන් එතුමා එතකොට මහවැලි සංස්කෘතික බලකායේ රැකියාවක් කරා. ඉතින් සර් තමයි අවුරුදු 11ක් මට වෙනකොට, මාව අවුරුදු 2ක් තිස්සේ දන්නවා. මට මතකයි සර් මුලින්ම හම්බෙච්ච අවස්ථාවත් මම ආසයික මතක් කරන්න. මුලින්ම අවුරුදු 8ේදී මමයි තව මගේ සයිස්ම තමයි මට වඩා වැඩිම ලක්ක කෙනෙකුයි අපි දෙන්න තමයි නර්තනයක් ඉදිරිපත් කළේ. ඉදස ආවම ඒක ඉවරුණාම සර් මට කතා කරා. කතා කරලා මගේ අතින් අල්ලගෙන කතා කරා. මට හොඳට මතකයි. ඊට පස්සේ මගේ අම්මා කෝ කියලා ඇහුවා. ඊට පස්සේ මගේ අම්මා ඉස්සරහට ආවම කිව්වා, හොඳ අනාවැකියක් කිව්වා. මොකද කිව්වේ? මේ කවදා හරි දවසක අම්මේ ඔයාගේ දුව මේ කලා ක්ෂේත්‍රයේ ලොකු තැනකට එනවා කියලා එහෙම පොඩි අනාවැකියක් කිව්වා. අනාවැකිය හරිනේ. මම ලොකු තැනකට ආවේ නැතත් කලා ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නම ලැබිච්ච එක. يعني සර් ඒ කියපු අනාවැකිය මට කවදාවත් අමතක කරන්න බෑ. සර්ගේ කියන්නත් බෑනේ. ජනප්‍රිය සම්මාන, ජනප්‍රිය රංගන ශිල්පියෙට සම්මාන ලැබලා තියෙනවා. නිෂ්පාදිකාවක්, රූපවාහිනී නිවේදිකාවක්. කොහොමරි අයියේ, ඒ කියන්නේ ඒ තැනට මට එන්න ලැබුණේ සර් නිසා. ඇත්තටම සර් දුන්න අවස්ථාව නිසා තාත්තා පොඩ්ඩක්වත් කැමති වුණේ නැහැ. ඉතින් හැබැයි මගේ අම්මාගේ ඉල්ලීම මත තාත්තා අවස්ථාව දෙනවා ඒකට සම්බන්ධ වෙන්න. ඉතින් අහම්බෙන් තමයි මේ අවස්ථාව මට ලැබුණේ. හැබැයි ඒ ලැබිච්ච අවස්ථාවත් එක්කයි මගේ ජීවිතේ හැමදේම මට ලැබුණා කියලා මම විශ්වාස කරනවා. පළවෙනි එක මගේ අධ්‍යාපනය. මගේ ජීවිතේ වෙනස් වුණා ඒ රංගන ක්ෂේත්‍රයට එන්න ලැබිච්ච එක නිසා. ගොඩක් අය කියන්නේ පුංචි කාලේදී දරුවෝ ඒ පැත්තට ගොඩක් දාන්න හොඳ නැහැ කියලා හිතන අයත් ඉන්නවනේ. ඉතින් මට එහෙමයි හම්බෙලා තියෙනවා. ටීවී එකක්වත් බලන්න දෙන්නේ නැති. මේක එක එක්කෙනාගෙන් එක එක්කෙනාගේ ජීවිතවල වෙනස් වෙන්න පුළුවන්. මම කතා කරන්නේ මගේ ඔයාගේ අත්දැකීම්. ඔව්. ඒතර මට ඒක ආශිර්වාදයක් වුණා. මට හොඳ පාසල් ලැබුණා. මට හොඳ අධ්‍යාපනයක් ලබන්න පුළුවන් වුණා ඒක නිසා. ඉතින් ගොඩක් දේවල් ජීවිතේ ලැබුණා. ඉතින් අම්මා තමයි අයියේ. මම ගීතයක් ගායනා කරත් ඒ අම්මා නිසා. සමහර වෙලාවට මගේ උමනාව නිසාම නෙමෙයි. මම පුංචි කාලේ රඟපාන්න ඇවිල්ලා ගෙදර යන්න ඕන කියලා ඇඬුවා. මට බය කියලා, يعني මම බය වෙලා.
එතකොට මගේ අම්මා තමයි මට ඒ හයිය දුන්නේ. අම්මා තමයි හැම දෙයක්ම, ඒ කියන්නේ කලා ක්ෂේත්‍රයේ පැත්තෙන් මං තැනක ඉන්නවා නම් ඒ මගේ අම්මා නිසා. හැබැයි දැන් අම්මා දුවට කියන්නේ නැද්ද විවාහ වෙන්නෙම කියලා? කියනවා, කියපු කාලයක් තිබුණා. හැබැයි මෙහිමයි. දැන් අම්මා හිත හදාගෙන තියෙන්නේ? නෑ නෑ. එහෙම නෙවෙයි. මට හිතෙන්නේ අයියේ දැන් මගේ අම්මයි තාත්තයි අයියයි එක තමයි මං පුංචි කාලේ ඉඳලා හැම දෙයක්ම බෙදාගත්තේ. මට මතකයි මුලින්ම මට ආදරයක් ගැන හිතුනේ ඒ ලෙවල් කරන කාලේ. මට ඒ හැඟීම දැන්න මම ගෙදර ඇවිල්ලා මගේ අම්මයි තාත්තයි අයියයි එක කිව්වා. මේ මොකද ඒ කෙනාව මගේ අයියා දැක දන්නවා, ගෙදර අයත් දන්නවා කෙනෙක්. ඉතින් මං කිව්වා මට මෙහෙම මෙයා ගැන මෙහෙම දෙයක් හිතුණා කියලා. ඒ හැඟීම, ඒ කියන්නේ හදවත පිරලා යන ගතිය මම ඒ විදිහටම අම්මයි තාත්තයි අයියයි එක කිව්වා. ඒගොල්ලෝ හරි හොඳට මට ඇහුම්කන් දුන්නා. ඒ ඇහුම්කන් දීම හරි වටිනවා කියලා මට හිතෙනවා අයියේ. මොකද මට ඒක වෙන යාළුවෙකුටවත් එක්ක මගේ හිත ඇතුලේ තියාගෙන ඉන්නවත් ඕන වුණේ නැහැ. ඒකෙන් අදහස් කරේ නෑ අයියේ මං. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒක හොඳයි ඒක කරන්න එහෙම මාව තැනකට කියන එහෙම ප්‍රොමෝට් කරේ නෑ මාව. මට හොඳට ඇහුම්කන් දුන්නා. ඊට පස්සේ මම මේක කලින් දවසකුත් කිව්වා, ඒ කතාව බහ ඉවර වෙන්නේ අපි සින්දුවකුත් කියලා අනස්සන. ඒ කියන්නේ අපි පුරුද්දක් තිබුණා, අපි හතර දෙනා එකතු වෙලා අපිට නිදහස් වෙලාවල අපි සින්දු කියනවා, අපේ ජීවිතය ගැන කතා කරනවා, ඒ වගේ දේවල්. ඒ කියන්නේ මගේ තාත්තා අපිට කියලා දීලා තිබුණා අයියේ, අපිට සල්ලි කවදා හරි තිබුණත් නැතත් ඒ ජීවත් වෙන්න ඕනේ කොහොමද කියන එක. මම ඕනතරම් බස්වල ගිහින් තියෙනවා, මං පයින් ඇවිදගෙන ගිහින් තියෙනවා. ඒකත් පුරුදු වෙන්න ඕනේ කියන එක. ඒ කියන්නේ අපිට වාහනයක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් නේද? ඒ හැම දෙයකටම කොහොමද මූණ දෙන්නේ කියන එක මම ඉගෙන ගත්තේ මගේ තාත්තාගෙන යම්මගෙන. හැබැයි දැන් මේ හැම දෙයක්ම ජීවිතේ ටිකක් දැන් කොහොමත් ආශාව ඔයා ටිකක් අර හරි සරල කෙනෙක්නේ. එහෙම ලොකුවට අපි සමාජය දකින ගොසිප් හැදෙන්නේවත් නැත්තම් ගොඩක් අපි උත්සවවල ආව දකින්නවත් එහෙම නැහැනේ. ඒ කියන්නේ මේ සරලකම නැත්තම් ටිකක් ඔය විදිහට හිතන එක ඇවිල්ලා ගෙදරින් ආපු දෙයක්ද නැත්තම් පසු කාලීනව ඉගෙන ගත්ත දෙයක්ද නැත්තම් ආගම දර්ශනය මේවත් එක්ක හදාගත්ත දෙයක්ද මොකද්ද? පුංචි කාලේ ඉඳලා මට ගෙදරින් ලැබිච්ච ආවාසියම තමයි. ඒ කියන්නේ මගේ අයියාත් පොඩි කාලේ ඉඳලා හැම දෙයකදීම, ඒ කියන්නේ මම ටිකක් පොඩි කාලේ හරි ආසයි ඔය ටිකක් බේකරියෙන් මේ සින්දු අහන්න. ඒ කියන්නේ ටිකක් දඟ වැඩ ටිකකුත් කරලා දිනනවා. නමුත් මගේ අයියා හැම වෙලාවකම මට කියලා දුන්නා නෑ එහෙම නෙමෙයි, ඒක ගැන හිතන්න මේ විදිහට කියලා. එයා පොඩි කාලේ ඉඳලා මේ ගොඩක් ඔය බණ වගේ දේවල් අහනවා. හැබැයි යා මාෂල් ආට් වගේ දේවලුත් කරනවා. ඉගෙන ර එහෙම එක පැත්තකට විතරක් කොටු වෙලා එහෙම ගිහපු චරිතයක් නෙමෙයි. නමුත් හැම වෙලාවකම මට ඇඩ්වයිස් කරා හැම දෙයක් ගැනම. දැන් ඇඳුමක් හැන්දත් ඔයා මේ දැන් මං චුට්ටක් ඕවන එකක් හැන්දත් කියලා ඒක චුට්ටක් වැහුණොත් දැන් හිතන්නේ ගොඩක් ලස්සන වෙයි අර ඒ වගේ. එහෙම නෑ, يعني එහෙම මට යනීති දාලා නෑ. නීති දාපු කාලයක් තිබුණා. නමුත් තාත්ත තමයි නෑ නෑ මම ඉන්නවා ඒ නීති වලට, ඒ නීති දාන්න ඔයා හැපිය වෙන්න එපා කියලා අයියට කියලා තියෙනවා. ඉතින් හැබැයි දැන් මට තාත්ත වගේ ඉන්නේ මගේ අයියා. මට හිතෙන්නේ අයියේ මට ඒ ආభాෂය ලැබෙන්නේ පොඩි කාලේ ඉඳලා මගේ ගෙදරේ. මාව ඒ විදිහට හිතන්න පතන්න පුරුදු කරේ මගේ ගෙදර අය. හැබැයි මට යමක් කමක් තේරෙන්න ගන්න වයසට එනකොට මට පුංචි කාලේ ඉඳන් හිටපු මගේ යාළුවෝ දෙන්න අයියේ ඉස්කෝලේ ඒ දෙන්න එකපාරටම ස්පිරිචුවල් වුණා. ඒ කියන්නේ ආධ්‍යාත්මික පැත්තට එක්කෙනෙක් නම් සම්පූර්ණයෙන්ම ගිහිකේ අතහැරලා නැහැ තවම. නමුත් ස්පිරිචුවල් කියන්නේ ආධ්‍යාත්මික වේ පැත්තටම යොමු වෙලා ඉන්න එක්කෙනෙක්. අනිත් එක්කෙනා ඉන්නවා සංගේ තමන්ගේ රැකියාවත් කරගෙන ඉන්න. හැබැයි ගොඩක් ඒ පැත්තට යොමු වෙලා ඉවරයි. එතකොට මගේ හිටපු හොඳම යාළුවා දෙන්න ඉස්කෝලේ පුංචි කාලේ ඉඳලා. ඔයත් කවදරි එහෙම වෙයිද? නෑ නෑ මම තාම ඒ උතුම් තැනට යන්න මං හිතන්නේ මගේ හිත තාම සූදානම් නෑ. හැබැයි මට පුදුම ආශිර්වාදයක් ඇයි ඒ වගේ යාළුවෝ දෙන්නෙක් මට ඉන්න එක. මට මොන ගැටලුවක් ආවත් මං කතා කරන්න, මං ඒ දිනත් එක කතා කරනවා. මං ඒගොල්ලන්ව හොයාගෙන ගිහිල්ලා ගෙදර එන්නේ මම දවස් ගාණක් නිදාගෙනලා ගෙදර එනවා වගේ. කියන්නේ එච්චරට මට රිලැක්ස්, ඒ කියන්නේ හරි නිදහස්. දැන් අපිටයි මම සාමාන්‍ය මිනිස්සෙක්නේ, කේන්ති යනවා නේද? ඒ මේ සමාජයේ ජීවත් වෙනකොට ගැටීම් තියෙනවා. ඊර්ෂ්‍යාව කියන එක තියෙනවා. එහෙම නැති කෙනෙක් නෙවෙයිනේ අයියේ මමත් සාමාන්‍ය මිනිස්සෙක්නේ. ඒ වගේ දේවල් අඩු වැඩි වශයෙන් අපිට තියෙනවා. හැබැයි ඒ දේවල් ඒ කාලේ ඉඳලා මගේ යාළුවෝ මට කියලා දුන්නයි, මගේ ওই අම්මයි තාත්තයි අයියයි වගේම එහෙම අදහසක් ආවම මොකද්ද අපි කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ කොහොමද හිත අපි හදාගන්නේ කියන එක. තව සමහර අය මට කියලා දෙනවා, දැන් අපේ ෆීල්ඩ් එකම
ලොකු පවක් අපි කරන්නේ රාගය වැඩි කරන එක වගේ දේවල්. ඉතින් හැබැයි හිතන අය මූලික වෙන්නේ අවසාන වශයෙන් නේද? ඒකට මගේ යාළුවන්ගෙන් මම මේ ගැන හෙව්වා. මේගොල්ලෝ මට දුන්න උත්තරේ තමයි අන්තිමට ඒගොල්ලෝ මට කතා කරන්නේ දිල් කියලා. දිල් අන්තිමට හිත තමයි මූලික වෙන්නේ. අපි හිතන අපේ හිතේ ස්වභාවය තමයි අන්තිමට ඉතුරු වෙන්නේ. ඒක නිසා ඔය අපි කරන්න ඕනේ හිත දිහා බලන් ඉන්න එක කියලා. ඉතින් ඇත්තටමයි සමහර වෙලාවට මගේ හිත රිදුනත් මොනවා හරි දෙයකට මම හිතන්නේ මගේ හිත ගැන මිසක් මගේ හිත රිද්දපු පුද්ගලයා ගැන නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මගේ හිත ඇතුලේ කියලා තමයි මං හිතන්නේ. ඒතර මම උත්තරේ හොයන්නේ මගේ හිතෙන්. මොකද පිට කෙනෙක් කරපු දෙයකට හිත රිදෙනවා නම් ඒකට පිළියම හොයාගන්න ඕනෙත් මගේ හදවතින්ම තමයි හිතෙන්ම තමයි කියලා මං විශ්වාස කරනවා. කොහොමද නිවේදිකාවක් වෙන්නේ? හරි මහම්බෙන්. කැම්පස් යන අන්තිම අවුරුදු දෙදි වගේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ. ITN එකේ හීන හතක් වැඩසටහනට නිවේදිකාවක් විදිහට එකතු වෙන්න කියලා මට කලින් වැඩසටහන ඉදිරිපත් කරේ උද්‍යන්ති අක්කා. ඒවත් ගොඩක් ආදරෙන් මතක් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි මට අවස්ථාව ලැබෙන්නේ හීන හතක් වැඩසටහන කරන්න. ඉතින් මම බෑම කිව්වා. ඒ කියන්නේ මට ඒක මට හරි බයයි කතා කරන්න අයියේ. ඇත්තටම ඒක හරිම ඒ කියන්නේ මේ අනිත් රැකියාවල් එහෙම වගකීමක් නැති කියලා කියනව නෙවෙයි. නමුත් අපි කියන වචන අපි හරි ප්‍රවේශමින් පාවිච්චි කරන්න ඕනනේ. ඉතින් මට හිතුණා මේක හරිම බයයි. ඒ කියන්නේ මේක මම ගොඩක් ඒ කියන්නේ මම ප්‍රෙෂර් වුණා මං හිතන්නේ. හැමදාම සෙනසුරාදා වෙනකොට මගේ පපුව ගෑනවා. ප්‍රෝග්‍රෑම් එක නේද කියලා මතක් වෙනකොට ගොඩක් වෙලාවට අපේ රොෂාන් අයියා ගොඩක් කාර්යබහුලයිනේ. ඉතින් සංගීත සම්දර්ශන ෂෝස් එක්ක ඉතින් එතකොට රොෂාන් අයියට ඉන්න බැරි දවස් තියෙනවා. මට ඉතින් රොෂාන් අයියත් එක්ක එතකොට හරි රොෂාන් අයියගෙන හරි ආදරයක් හිතෙනවා එමෙ එන්නේ නැති දවස්වලට. මොකද මට තනියම වැඩසටහන කරන්න වෙන නිසා. හොයි සෑහෙන ජනප්‍රිය වුණා නේ කාලේ වැඩසටහන. ඔව් අයිය ඇත්තටම අදටත් ගොඩක් අය හීන හතක් ගැන කතා කරනවා. හීන හතට ආදරය කරන අය ගොඩක් ඉන්නවා. මට හරි සතුටුයි ඒක ගැන. මං හිතන්නේ අයියේ මම අර ඒකට ලොකු කැමැත්තක් තිබුච්ච නැති නිසා මගේ කාලෙන් හරි පුංචි වෙලාවක් තමයි මං ඒ වෙනුවෙන් කැප කරේ. හැබැයි ගොඩක් අය මගෙන් ඉල්ලනවා ඒක නවත්තන්න එපා කියලා. සාමාන්‍ය ආශා කොහොමද දැන් ආගම දර්ශනය කොයි විදිහේ බලපෑමක්ද ඔයාගේ ජීවිතේට තියෙන්නේ? බොරු වාගේ දැන් පෞල් පසුම ඇතුලේ ගත්තත් බෞද්ධ ආගම ක්‍රිස්තියානි ආගම මේ කියන දෙකත් එක සංකලනයක් නේ තියෙන්නේ. ඔව්. පොඩි කාලේ ඉඳලා කොහොමද මොහුනේ මේ ආගම් දෙකත් එක්ක නැත්නම් මේ දර්ශනයන් දෙකත් එක්ක? පුංචි කාලේ ඉඳලා අයියේ ඒ කියන්නේ මම පන්සල් ඕන තරම් ගිහිල්ලා තියෙනවා. එහෙම යනවා චර්ච් එකට යනවා. දෙයක් තේරෙන්න ගත්ත වයසක් තියෙනවා. ඒ වයසේදී මම හොයන්න ගත්තා. මගේ යාළුවෝ මගේ සහෝදරයා ඔක්කොම මේක හොයපු අය. එතකොට මටත් ඒක ගැන දැන් මට ඉස්සෙල්ලාම ආපු හැඟීම තමයි මට බලෙන් වගේ තමයි යම් ඒ කියන්නේ මොකද ඒකට කියන්නේ පොඩි සාකච්ඡාවක් ඒක වීඩියෝ එකක් මෙන්න මේක බලන්න කියලා බලෙන් වගේ තමයි මට ඒක අහන්න දෙන්නේ මගේ යාළුවෝ. හැබැයි මම ඒක අර ඒ වෙලාවේ මේ මොහොතින් ගැලවෙන්න අවශ්‍යතාවයට අහනවායි. ඒ අහගෙන යනකොටයි මට මගේ පපුවට ඒ කියන්නේ මගේ හදවතට දැනුණා පුදුමාකාර හැඟීමක්. ඒක මට මේ ජීවිත කාලේ කිසිම දවසක දැනෙච්ච නැති හැඟීමක්. මම ඒක පස්සේ යන්න ගත්තා. ඊට පස්සේ තව තව දේවල් හොයන්න ගත්තා. බුද්ධ දර්ශනය ගැන හොයන්න ගත්තා. ඉතින් ඊට පස්සේ දැනෙන්න ගත්තා අනේ මං කොතනද හිටියේ? ඇයි මං මීට කලින් මේක හෙව්වේ නැත්තේ කියලා. ඒ දැනෙන සුවයට දවසක් මට ඒ කියන්නේ මට කෑ ගහලා ඇඬුණා. ඒ කියන්නේ ඒ සතුට වැඩි කමට ඒ කියන්නේ මේක දැනගත්ත සතුට වැඩි කමට මගේ ඇස් දෙකට කඳුළු ආවා. ඒ කියන්නේ ඒක ඒ තරම් ලොකු සැනසීමක් අයි. ඉතින් මට ජීවිතේ ලැබිච්ච ලොකුම දේ අයියේ මම කියන්නේ මේ අතහැරීම කියලා. ඒ කියන්නේ දැන් මේ ඉන්න ජීවිතෙන් අතහැරෙනවා කියන එකම නෙමෙයි හිත ඇතුලෙන් අතහැරෙන එක. සමහර විට සිතුවිලි වෙන්න පුළුවන්. අපිත් එක්ක සිතුවිලි ගොඩක් තියෙනවනේ නේද? දැන් මේ මොහොතේ ගත්තත් මට මෙතන ඉඳගෙන සමහර විට මං ගෙදර ඉන්නත් පුළුවන්. නේද? මම මෙතන හිටියට මගේ හිත නැත්නම් තව කෙනෙක් ළඟ මම ඉන්නත් පුළුවන්. ඒ වගේ හිත ඇතුලෙන් අතහැරෙන එක මට දැනෙන්න ගත්තා. ඒ කියන්නේ ඒ අත්හැරීම තුළ මම මේ කියන්නේ මේ භෞතික දේවල් ගැන නෙවෙයි හිත ඇතුලෙන් අත්හැරෙන එක මට ලොකු සනීපයක් වුණා. ඇත්තම කිව්වොත් මට දැනුණා එහෙම එක 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 අත්හැරීගෙන යනකොට සිතුවිලි වලින් හිතේ හිතට දැනෙන නිදහස
ඒක හරියටම කිව්වත් මේ වගේයි. මං හිතනවා අයියටත් එහෙම එක්ස්පීරියන්ස් එකක් එක මොහොතකට හරි ඇති කියලා. අයියා හිතන්න බොහොම නිදහස් පරිසරයක, බොහොම ලස්සන නිදහස් පරිසරයක අයියා දුර ඈත තැනක් දිහා බලාගෙන ඉන්නවා කියලා. අයියාගේ හිතර දැනෙන ස්වභාවයක් දැනේ. ස්වභාවයක් තියේවි. යම් දැනීමක් එයි හරි සනීපයක් හිතට. හරි සතුටක්. ඒ වගේ දස දහස් ගුණයක සතුටක් දැනෙනවා අර මං විඳපු අත්හැරීම තුළ. ඉතින් මන් දන්නේ මේක අනිත් කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙයිද කියලා අයියේ. නමුත් මම ඒ සතුටෙන් තමයි හැමදාම ජීවත් වෙන්නේ අයියේ. මම කැමති නැහැ ජීවිතේ දුකින් ගත කරන්න. මොකද හරි පොඩි කාලයකට තමයි මේ පේන ශරීරේ ලැබිලා තියෙන්නේ. මට ඒක හැම මොහොතකම මතක් වෙනවා. මම ආටිස් කෙනෙක්, ඇක්ට්‍රස් කෙනෙක්. එතකොට මං මේන්ටේන් කරන්න ඕනේ. මම ලස්සනට ඉන්න ඕනේ. මං චරිත රඟපාන්න ඕනේ නේද? චරිතවලට අනුව මගේ ස්වභාවය වෙනස් කරගන්න ඕනේ. මේ හැමදේම සදාකාලික නෑ. ඕ මේ හැමදේම ඇත්ත. හැබැයි මේක ලැබිලා තින්නේ හරි පොඩි කාලයකට. ඒ කාලේ එන්න අඩු වෙනව මිසක් වැඩි වෙන්නේ නැහැ. එතකොට ඒ කාලය තුල අපි වැඩිපුරම අසතුටින් නම් ඉඳලා තියෙන්නේ. දුකින් නම් ඉඳලා තියෙන්නේ. හරිම අපරාදේ. මං කියන්නේ හැමෝටම එකෙන් දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් අනේ කිව්වට අපි කොහොමද සතුටින් ඉන්නේ කියලා. හැබැයි සතුට තියෙන්නේ හිත ඇතුලේ කියලා මට හිතෙන්නේ. මටත් ප්‍රශ්න ගොඩාක් තියෙනවා. එහෙම බැලුවත්. හැබැයි මම උත්සාහ කරනවා අයියේ ඒ ප්‍රශ්න නැතුව සතුටින් ජීවත් වෙන්න. හිත සතුටින් තියාගන්න. දැන් කොහොමද මං අහපු ප්‍රශ්න දැන් ගෙදර ආගමික පරිසරයන් දෙකක් තියෙනකොට කොයි විදිහටද මේවා තෝර බේරගත්තේ? ඇත්තටම අයියේ පුංචි කාලේ ඉඳලා දැන් මගේ තාත්තගේ පවුලේ ගොඩක් අය කතෝලික. එතකොට මම චර්ච් ගිහිල්ලා තියෙනවා, රොසරි එකක් තියෙනවා, ඒ හැමදේම. හැබැයි මම බෞද්ධෙක්. එතකොට ඒ පැත්තත් උපරිමයෙන්ම මම මගේ ජීවිතේට ලැබිලා තියෙනවා. මම ඒ දෙකම, ඒ කියන්නේ ආගම දෙක වාසනාවක් වුණාද? වාසනාවක් වුණා. ඒ ආගම් දෙකදම මම පුදුම විදිහට ගෞරව කරනවා සහයි මම විශ්වාස කරනවා. නමුත් අවසාන වශයෙන් අර මං හැම වෙලාවෙම කියනවා වගේ අපේ හිත ඇතුලෙන් දැනෙන ස්වභාවයක් තියෙනවානේ. හැම මං හිතන්නේ ජේසුස් වහන්සේ වුණත් අපේ බුදුහාමුදුරුවෝ වුණත් අවසානයේදී කියපු දෙයක් තියෙනවානේ නේද? ඒ කියන්නේ ඒක තමන්ගේ ගමන හදාගන්න පුළුවන් තමන්ට විතරයි අයියේ. ගමන කියලා මම අදහස් කරේ සමහර විට මේ ලෝකයේ ඇතුලේ ගමන වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අධ්‍යාත්මික ගමන වෙන්න පුළුවන්. දැන් අපේ බුදුහාමුදුරුවෝ කියපු විදිහට අධ්‍යාත්මික ගමන ගත්තත් තමන්ට තමයි ඒක ඉවර කරන්න පුළුවන් නේද? තව කෙනෙකුට බෑ අපිට ඒක ඉවර කරලා දෙන්න. ඉතින් මම කියන්නේ මොන දේ තිබුණත් ආගමක් විදිහට ගත්තත් කොහොම වුණත් අවසානයේදී ඒ ගේම් එක ඉවර කරන්න පුළුවන් ඉන්නේ අපිට. අවසානයේදී ඉන්නේ තමන්ට. ඉතින් ඒකයි මම කියන්නේ මට වාසනාව තිබුණායේ ඒ හැම දෙයක්ම මට ජීවිතේ පුංචි කාලේ ඉඳලා ලැබුණා මගේ වාසනාවකට. මම මොනා හරි කරපු පිනකට. ඉතින් මම උත්සාහ කරනවා හැමෝටම ඒක කියන්න බෑ. නමුත් ඒක අහන්න කැමති අයට මට පුළුවන් විදිහට කියලා දෙන්න මම උත්සාහ කරනවා. හරි. මට මේකට අවංක උත්තර දෙන්න ඔබ අර කිව්ව කාන්තායි කොන්නෙක් හැටියට සහ කාන්තාවක් තරුණ කාන්තාවක් හැටියට විවාහයේ වර්තමානයේ අභියෝගයක්ද? අභියෝගයක් වෙච්ච අයත් ඇති. හැබැයි පෞද්ගලිකව මගේ අදහස අයියේ දැන් විවාහය කියන ටොපික් එකම හරිම ගැඹුරු ටොපික් එකක්. තේරුම් ගන්න අමාරු, බැලන්ස් කරන්න අමාරු ටොපික් එකක්. මම මෙහෙම කියන්නම්, විවාහ වෙන්න ඕනම නිසා විවාහ වෙන්න ඕන කියන තැනක මම නෑයි. එතකොට ලෝකේ මොනා හරි කියයි, මිනිස්සු මොනා හරි හිතයි, තනියට කවුරු හරි ඕන, ඒ නිසා විවාහ වෙන්න ඕන කියන තැන මම නෑ අයියේ. මට වාසනාවකට මගේ අම්මයි තාත්තයි අයියයි මේ දේවල් ගොඩාක් හොඳට තේරුම් ගත්ත අය නිසා මට ඒ සම්බන්ධව පීඩනයක් දෙන්නේ නැහැ. නමුත් මම මේකෙන් කියන්නේ නැහැ මම විවාහ වෙන්නේ නැහැ කියන එක. හැබැයි මම දැකලා තියෙනවා මේ සමාජයේ විවාහ වෙන්න ඕන නිසා විවාහ වෙලා ගොඩක් දුක් විඳින, විවාහ වුණත් එකට ජීවත් වෙන්නේ නැති නමට පමණක් ඉන්න, සහ මානසිකවත් චාරිරිකවත් දුක් විඳින බොහෝ පිරිසක් මම දැකලා තියෙනවා. ඉතින් මට ඒ වෙලාවට හිතෙනවා ඇයි එහෙම දුක් විඳින්නේ? කෙනෙක් අයියේ දැන් අපි මේ ජීවිතේ හැමදේම කරන්නේ සතුටින් ඉන්නනේ. කෙනෙක් විවාහ වෙලා බොහොම සතුටින් ඉන්න පුළුවන්. මම එහෙම අයත් ගොඩක් දැකලා තියෙනවා. උදාහරණයක් විදිහට මගේ අම්මයි තාත්තයි පුදුම සතුටකින් හිටපු කපල් එකක්. ඒ වගේ ආදරයක් මට ලැබුණොත් මම අනිවාර්යයෙන්ම විවාහ වෙනවා. මම කියන්නේ මම විවාහ වෙන්නේ නැහැ කියන එක නෙමෙයි.
කෙනෙක් සතුටෙන් ඉන්න පුළුවන් විවාහ වෙලා. හැබැයි කෙනෙක් සතුටෙන් ඉන්න පුළුවන් අය විවාහ නොවිත්. අන්තිමේදී බලපාන්නේ අපි කොච්චර ජීවිතේ සතුටින් ගත කරාද කියන එක විතරයි. ඉතින් මම හැම වෙලාවකම හිතන්නේ මගේ ජීවිතේ සතුට ගැන. හරි. දැන් සමහර වෙලාවට ලංකාවේ සාම්ප්‍රදායික කතාවක තියෙනවානේ කාන්තාවක් වුණා විවාහ වෙන්න ඕනේ, දරුවෙක් හදන්න ඕනේ. එතකොට තමයි මවක් වෙන්න ඕනේ. ඔව්. අංග සම්පූර්ණ කාන්තාවක් වෙන්න කියන සාම්ප්‍රදායික මතයක් තියෙනවා. මේක ඔබ කොහොමද දකින්නේ තරුණ ගැල්ලමෙක් හැටියට? එහෙම කරන්න පුළුවන් නම් අයියේ ඒක ගොඩක් වටිනවා. ඒක වටින්නේ නැහැ කියලා කියන්නේ බෑ. මොකද මමත් අද මෙහෙම ඉන්නේ මගේ අම්මා මවක් වෙලා මාව බිහි කරපු නිසානේ නේ. ඒක ඒකට එකඟ නැත්තේ නැහැ මම. ඒ මතයට එකඟයි. එකඟයි. ඒ කියන්නේ එහෙම එහෙම يعني කාන්තාවක් වුණා විවාහ වෙන්න ඕනේ, දරුවෙක් හදන්න ඕනේ වෙන්න ඕනමයි කියන තැනකත් මම නැහැ අයියේ. ඒක මම කියන්නේ. එතකොටද සම්පූර්ණ කාන්තාවක් වෙන්නේ ඔය කියන විදිහට? නෑ. එහෙම කියන්නත් බෑනේ. දැන් අපි ඕන තරම් මේ සමාජෙ දකින්නවා නේද? මේ දරුවෝ ඉිටියද තව තව වෙන ප්‍රශ්න තියන අය නේද? තනි වෙච්ච අය. එතකොට එයාගේ ජීවිතේ සම්පූර්ණ වෙනවද? නෑනේ. ඒ අම්මා සමහරට දරුවත් එක්ක තනි වෙලා ඉන්න පුළුවන් නොයෙකුත් හේතුන් මත. එක්කෝ විවාහය නැති වෙලා ගිහිල්ලා, එක්කෝ ස්වාමියා නැති වෙලා. එතකොට ඒ අම්මා සම්පූර්ණයිද? මම මගේ යාළුවොත් ඉඳලා තියෙනවා එහෙම අම්මා තනියෙන් හදාගත්ත මගේ යාළුවෝ, ඒ කියන්නේ දරුවා තනියෙන් හදාගත්ත අම්මා අම්මා කෙනෙක්. යා. එතකොට එහෙම අම්මලා සම්පූර්ණ වෙනවද අයියේ? ඒ අම්මට කොච්චර ප්‍රශ්න තියෙන්න පුළුවන්ද? නේද? මිනිස්සයා සම්පූර්ණ දැන් පිටින් ඉන්න කෙනෙකුට හිතෙන්න පුළුවන්, ඔව් විවාහ වෙලා දරුවෙක් හදලා මෙහෙම අම්මා කෙනෙක් වුණාම එයා සම්පූර්ණයි කියලා නේද? හැබැයි ඒ අම්මට කොච්චර ප්‍රශ්න තියෙන්න පුළුවන්ද? ඉතින් මම කියන්නේ සම්පූර්ණද නැද්ද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ ඇතුලෙන්. සම්පූර්ණ වෙනවා නම් සම්පූර්ණ වෙන්නේ අධ්‍යාත්මික පැත්තෙන්. ඔව්. ඒ කියන්නේ ඒ දැන් අපිට පිටින් බලලා කියන්න පුළුවන් මෙයා සම්පූර්ණයි කියලා. හැබැයි අයියේ ඒ දකින ඇත්ත නොවෙන්න පුළුවන්. මම එකෙන් කියන්නේ නැහැ ඒක හොඳ නැහැ කියලා. මම කියන්නේ ඒක කරන්න පුළුවන් නම් ඒක ගොඩක් හොඳයි. ඒක හරි උතුම් දෙයක්. මමත් අද ඉන්නේ ඒ නිසානේ. හැබැයි අර ඒක ගොඩක් දේවල් ඒ කියන්නේ ජීවිතේ දුක් විඳගෙන එහෙම ඒ කියන්නේ මං කියන්නේ මානසික පීඩාවකින් එතෙන්ට යන්න ඕන නැහැ කියන තැනයි මම ඉන්නේ. දැන් වැඩසටහන අවසන් කරන කලින් දැන් අම්මා අයියා තාත්තත් එක්ක බොහොම සමීප දැඩි මේ පවුල් සම්බන්ධතාවයක් තියෙන කේක් නෑෂා ඔබ. දැන් ඒ එතනින් ප්‍රධාන පුරුකක් වෙච්ච තමන්ගේ තාත්තා හිමිවීම ඔය කියන කාරණේදී කොයිතරම් හිතර දැනුණාද? මට ජීවිතේ අමතක කරන්නම් බැරි කාරණාව අයියේ. මං බයයි 얘 ගැන කතා කරන්න. මොකද මං ගොඩක් සංවේදී වෙනවා. මට ජීවිතේ හිටපු හොඳම යාළුවෝ තුන්දෙනාගෙන් එක්කෙනෙක්නේ. තාත්තට මං ගොඩාක් සමීපයි. මං කිව්වේ මගේ ආදරයක් ගැන වුණත් මට කියන්න පුළුවන් තාත්තා කෙනෙක් හිටියේ. මට කවුරු හරි දැන් මට හිතුණොත් මං මෙයා ලස්සනයි කියලා. මෙයා කෙනා ලස්සනයි කියලා. ඒ වගේ තාත්තා කෙනෙක්. ඉතින් හැමෝටම මේ වගේ තාත්තා කෙනෙක් හම්බෙන්නේ නැහැ. මම හැමෝම වගේ කෙනෙක්. හැමෝටම තමන්ගේ තාත්තා තමයි හොඳම තාත්තා. නමුත් මට මගේ තාත්තාව මට ගොඩාක් විශේෂයි. ගොඩාක් දේවල් නිසා. මම දැකලා තියෙනවා මගේ අනිත් යාළුවන්ගේ තාත්තලා සමහර තාත්තලා එහෙම නෑ වෙනස්. ඉතින් මගේ තාත්තා එහෙම නැති නිසා තාත්තා මට 2015 විදි නැති වෙන්නේ අයියේ කැන්සර් එකකින්. ඉතින් අපි ගොඩක් උත්සාහ කරා. මගේ තාත්තා හරි සතුටින් හිටියා. කැන්සර් එකක් තිබුණා කියලා එයා වැටුනේ නෑ. හරිම සතුටින් හිටියා. එයා මට කිසිම දවසක කියලා නෑ ඔයා මේක කරන්න එහෙම කියලා. හැබැයි එයා මගෙන් එකම දෙයයි ඉල්ලුවේ. එයා ගොඩාක් ආදරේ කරා මගේ අම්මට. එදෙන හරිම ලස්සන කපල එකක්. මං හැමදාම හිතුවේ අනේ මට බඳින්න ලැබෙනවා නම් මගේ තාත්තා වගේ කෙනෙක් මට ලැබෙන්න කියලා. ඒක හැම දුවෙක්ම ප්‍රාර්ථනා කරන දෙයක්. නමුත් මගේ gedara පරිසරයෙන් අයියේ මං දැකලා නැහැ කවමදාකවත් මගේ අම්මයි තාත්තයි රණ්ඩු වෙනවා. ඒගොල්ලෝ ප්‍රශ්නයක් ඇති වුණාම කරේ කතා කරන එක. ඒ ප්‍රශ්නේ කතා කරන එක. මං අහලා තිනවා අම්මගෙනුයි තාත්තගෙනුයි ඔය දිනට කේන්තියන්නේ නැද්ද කියලා. ඒ කියන්නේ මොන හරි ප්‍රශ්නයකදී. අනේ ඒගොල්ලෝ හරි ලස්සනට තේ එකක් හදාගෙන එක්ක තේ එකක් හදන ගමන් ඒ කුසිය වැඩක් කරන ගමන් ඉතින් කතා කරනවා. ඉතින් මං ඒව හොඳට බලාගෙන හිටියා. මට හිතුණා නේ මට කවදා හරි මං ඒ ලෙවල් කාර්යයක් තමයි මට මුලින්ම ඔය මං කිව්වේ හැංගීම ඇති වෙන්නේ. ඉතින් මට ඒ වගේ තාත්තා කෙනෙක් අයිය කියන්නේ මං තාත්තා අකමැතිම වෙච්චම ක්ෂේත්‍රයකට මට එන්න ලබා දුන්න එකම ලොකු දෙයක්නේ. මට ගොඩක් දේවල් අහිමි වෙලා තියෙනවා අයිය මේ ක්ෂේත්‍රේ. හේතුව තමයි මගේ තාත්තා මාව මේ ක්ෂේත්‍රේ දකින්න කැමති විදිහක් තිබුණා. තාත්තා මේ ක්ෂේත්‍රයට එනකොට මගෙන් පුංචි ඉල්ලීමක් කරා. ඒ කියන්නේ යා මාව දකින්න කැමති විදිහ ගැන මට අදහසක් දුන්නා. මගේ තාත්තාද නැති වුණත් ඇහි මං ජීවත් වෙන්නේ ඒ තාත්තා මගේ තාත්තා කැමති වෙච්ච විදිහට. මොකද මට ඊට වඩා දෙයක් එයා වෙනුවෙන් කරන්න නැහැ.
ඉතින් මට ගොඩක් දේවල් අහිමි වෙන්න පුළුවන්. මං ඒ අහිමි වෙන දේවල් ගැන අයියේ මට හැඟීමක් නැහැ. මොකද මට ඊට වඩා සතුටුයි මගේ අම්මයි තාත්තයි අයියයි මං ගැන දරන මතයට. ඒ සතුට මට වටිනවා. ඉතින් මං කොහොමත් පුංචි කාලේ ඉඳලා මට ලැබිච්ච දේවල් ටිකෙන් සතුටු වෙච්ච කෙනෙක්. ඉතින් මගේ ජීවිතේ ලොකුම අහිමිවීම මගේ තාත්තා. ඊට වඩා අහිමිවීමක් මට නැහැ. ඉතින් බොහොම ස්තුතියි ස්ටෑන්ඩ් බයි විත් ලහිර් වැඩසටහනට සහභාගී වුණාට වැඩසටහන අවසන් කරන කලින් මේකට උත්තර දෙනවා. කවුද ආශා ඉදිරිසිංහ කියන්නේ? ජීවිතේ හැම වෙලාවකම සතුටින් ගත කරන්න කැමති. දුකක් පීඩාවක් තිබුණත් ඒකට වඩා සතුට හොයන සතුට හොයාගෙන යන කෙනෙක් කිව්වත් හරි. බොහොම ස්තුතියි. බොහොම ස්තුතියි අයිය මට ආරාධනා කරාට. හරි ක්‍රියේෂන් එකට සුබ පතනවා.